ආයුබොහෝ වේවායාලුවනේ ඉතිං අදත් පාසටාන් YouTubeුබ් නාලිකාවට ඔගොළු ඉතාආදරයෙන් පිළිගන්නවා ඉතිං අභි අද කතා කරමු ඔගොළු කවුරුත්දන්න මදාරා ගැන අලියතුන් පවා නමදින සෞ්භාග උදාකරවන ගසකි මදාරා මෙහිදී අෞෂදීය වශයෙන් මෙන්ම තවත් විශේෂ ප්‍රයෝජන රාශ්ියක් ලබාදන ඉතා දුර්ලභ වටටිනාශාකයක් ලෙස මදාරා හැඳින්විය හැක්ක. ඉත්තා තේජානවිත ගසක් ලෙස හෙළවෙදකමේ හඳුන්වන අතර මේ සෞබ්බාගේ උද්දාකරවන බලවත් ගසක් ලෙසද හඳුන්වයි. සැනලිහිනි සන්තේශයේ විසිපස්වන කවිය මෙසේ සඳහන්ුවයි. පලෙසද සමන් සමගින්. சுரගவர පහனதுමதாර பசතුமල් පතර கருපුதுவඳන ரණமுුණ සිරිප தம்பெර சකි சனு පණ சමலக நැග ශ්‍රීරාගුලහිමියන් මධාරාමල් පරසතු අතරට බොනුකරතිබීමෙන් පෙනියන්නේ මධරා උසස් ශාකයක් බවයි තවත් සක්්‍යව රජු විසින් මධරාමල් හත්මිටක් බුදුරදුන්ට පූජා කළ බව බෞද්ධ සාහිත්‍යයේ සඳන් වේ මතාරාගස් දක්නට ඇති ප්‍රදේශයන් ලෙස ඉන්ඩියාවේ බිහාර මධ්‍යහා දක්ෂිණ ජනපද මධරාගසේ උපනිස්ථාන ලෙස හැඳින්න්නේ දැනටක් දක්නට ඇති බව සඳානය. ඉන්දියාවේ ඇති මධාරාගස් වලට බේවිෙන් සමාන මදාාරාගස් ගම්පහ වික්‍රමාරච්චි ආරයද වෙද විදවල්බිමි ඇති අතර ක්‍රත්නපුර මාරපන පිරිවේනේ හා රන්නපුර ජාතික කෞතුකාගාරබිමේ මෙන්ම පේරාදනිය ජාතික උද්බිත උද්‍යානයේ යන තැන්හි දක්නට ඇත. තවද බුද්ධදාස රජුවිසි පාලේෙන් මදාාරාගස් කීපයක් ගෙන්වා රෝපණය කළ බව ඉතිහාසය සඳහන් වේ. එසේම මේවා රාජකය වස්තුවක් ලෙස ආරක්ෂා කළ බවද සඳහන්ය. රද්නපුරදිස්ත්‍රීක්කයේ කල්තොටවසම මේ පිහිටි කෝන්ගහ මංකඩ බුද්ධදාස රජුවිසින් රෝපණෙ කළ ගජමදාරාගසත් තිබූ බවත් යට පුරාණ රාජාරක්‍ෂාව සපයක් තිබූ බවත් ඉන් පස්සු ඉංග්‍රීසිපාලනෙන් සමේද, ට විශේෂ ආරක්ෂාවක් සප්‍යාතිබූ බවට වාර්තාාවේ. තවදමට සමකාලීනම තවත් මධාරා ගසක් හම්බිගමුව පුරාණ රජමහාවිහාරභූමේද තිබී ඇති බව සඳහන් වේ. මධාරාගස කුඩාගසකි සුද්දුපාට කෙන්ටී වැටී ඇත්ති අඟල් කාලක පමණ ගණකමියුක්ත කළුපාට පොතුවලින් සමන්විත රත්හඳුම් කොළවලට සමාන බොහෝ සේන් සමාන කොළවන යුක්ත තේජාන්විත ගසකි අංගල් එකත් හතරත් දක්වාදිකු පලාවන් පාට ගෝලාකාර පත්‍රේ මාංශල ගතිය නැත. ගසේ අරටුව පතගිවැනිවර්ණයේ යුක්තල. මෙය ගජමදාරා මල්මධරා වල්මධාරා යනුවෙන් වර්ග තුනක්වේ ගජමදාරා ගෙඩි එෙල්ලි ගිඩියට සමාන්න වෙන අතර වේළුණු පසු අරලු ගෙඩියේ පැහය ගනිී මෙහි ඇට කලාතුරකින් පැලවේ එසේ පැළවෙන්නේද සීමිත ප්‍රමාණයක් බව කියති. මෙහි රතුපාට කුඩාම්මල් පිපෙන අතර ය ඉතා සුවඳවත්්‍යය මල් මධරා ගසේ රතුපාට ලොකුමල් පිපේ එය සුවඳවත්්‍යය මෙිහි ගෙඩි හැ දෙන්නේ නැත්ත. මධරාවල රතුපාට මල් පිපිෙන අතර අල්ලු ගෙඩිවැනි ගෙඩි ඇතිවේ. එම ගෙඩිවල ඇති ඇයට පැලවේ. මේ සුලබෝ දක්නට ඇති ගසකි. නියම මධාරා ගසකට කිසිදු සතිකු ගෙන්හානයක් නොවේ. එහි කොල්ල දඩු අනුභව කරනවා තබ්බා ඉස්පරශ කරන සතිකුුවත් දක්නට නොලැබේ. අලියතුම් පවා මේ ගස් අසලින්වත් නො ඇති මේ ගස්වල තිබෙන බගුමි වලට තේජස භාග්‍යහා දියුණුව ලැබින බව සඳහන් වේ. මේ ගස්වල මල් හට ගනු ලැබන්නේ අපටේල් මැයි මාසයන් හිදිය. මධරාාවල ඔසු ගුණ විශේෂයෙන්ම හෙළවෙදකමේ විවිදරෝග සම්මනය සඳහා යොදා ගැනේ. මදාාරා කොළොජුෂපානයේ සියලි ස් න අයුරෝගගතරෝග සමනය කළ හැකි බව සඳහන් වේ. මදාාරාගසේ ඇටල් මල් අරටුව පැනල්දීමේත් සියල්ුරෝග සුවකර ගැනීමේ ප්‍රතිශක්ති ඇතිකරවන මව දක්වා තිබේ. ගජ මධරා කොළ වියලා සාම්්‍රානි සමඟ කුදුකර පිරිත්කර උදේහවස නිවසර දූම් ඇ එල්ලීමෙන් අපලෝපදරෝ දුරුවී වාසනාව උදාවෙන බෞදක්වා තිබේ. තවද මධාරාගේඩී සිරුරට ඉස්පර්ශ වන පරිදි තැනඳීමෙන් ඇස්වහ කටවා අනවින කොඩිවින ඕනියම් නොමදිනාතර අමනුෂ්‍යා බෝති දෝෂ ඇති නොවෙයි. තවද හෙළවෙදකමී දක්නට ලැබෙන ප්‍රසිද්ධ තෙලක්වන නවපටලතෙල සඳහා මදාරා කොළ යොදාගනී. මේ තෙල්ල හිසගැල්වීමෙන් ඉස්නායුආබාධ හිසයාබාධ මුොලෙ ආපාද ඇස්කන්නාසාධිහේ ඇතිවන නොඒ කරෝගයන් සුවවන බව දක්වා තිබේ. තවද මධාරා කොළ තම්බා ඉම්මජලය නෑමෙන් බල හිසිරා අදිය සූුවෙන බව දක්වා ඇත්ත. එම්මෙන්ම මාංශපේශී දියවීමේ රෝගය වැළතුනු අයට මදාරාලීයෙන් ගර්ශණී කිරීමෙන් ය සුවෙන බව දක්වා තිබබේ. මධරාලියෙන් කළ බස්තම් එකල ප්‍රබූර්න් භාවිතා කර ඇත්ත. පනාමුවරේ ඇත්ගාලහිමි ඇලපාත මුදලි මෙවැනි බස්තමක් පාවිච්චි කර ඇති අතර ඒයින් අලි ඇතුන් මෙල්ලකළ බවද සඳහන් වේ. එම් බස්තම අදටත් ඔහුගේ ඥාතියකුළඟ ඇති බව අසන්නට ලැබේ. ඈතාතීතයේ හැට පාලනය කළ සිංහල රජවරුන් කඩු කීනිසියාර්ථය සකස්කරවාගේ නිමේදී ගජමදාරාලී යොදාගත් බවන් ඒ ඇති විශ්මිත බලය නිසා යුද්ධ ජයගත් බවත් සඳහන්වේ. මේ අතර අපේ ඉපැරණි සිංහල වෛද්‍යවරු, ගජමදාාරාලියෙන් සැකසූ හෙප්පු තුළ ඔසු සකතා තබාගෙන, ඇති අතර එම ඔසු වලගුණය ඉතා ඉහෙළ මට්ටමක රඳවාගෙන් ටැබාගැනීමට මදාරාලීය උපපකාරී කරගෙන ඇත්ත මේ අනුව පෙනී යන්නේ වර්තමානයේ අතිශයින්ම දුර්ලභ ශාකයක්වන මදාරාගස ඔසු සඳහා මෙෙන්ම විධ ශක්තිීන් පෙන්වන ශාකයක් හෙයින් වත්මන් සමාජය දැනුවත්වී මෙම ශාකය රැකගැනීමට කටයුතු කළ යුතු බගයිනේද. ආයු බොහෝ වේවා ඉතින් නැවතත් වගේ පසටහන් යුටිය නායකාාවේ මෙවැනිම අර්ථවත් වැඩසටහනකිෙක් කෂ්වීම. සබ සැමත සි දවසා